පහුගිය කොටසෙන් මං කතා කරේ සිය දිවි හානි කරගන්න හිතෙන්නේ ඇයි ඒක ඉතිහාසය මොකක්ද එහෙම හිතුනොත් ඒක වළක්ව ගන්න පුළුවන්ද අපිට මැරෙන්න යන කෙනෙක් බේර ගන්න පුළුවන්ද කියන ක්‍රම ගැන දැන් අපි මේ කොටසෙන් කතා කරන්න හිතුවා ඇත්තටම මේ ගෝලීය ප්‍රශ්නයට විසඳුමක් තියෙනවාද කවුද මේකට උදව් කරන්න ඕනේ ඒ කියන්නේ සිය දිවි හානි කර ගැනීම වැළැක්වීමට උදව් කරන්න ඕනේ කවුද කියලා මං ඒ වගේම මේ ඒ පුංචි වැඩසටහනිනුත් ඇත්තටම සිය දිවි හානි කරගන්න හිතපු ශ්‍රී ලාංකික විදේශගත අය ගොඩාක් මට කතා කරා ලංකාවේ අය ගොඩක් කතා කරා එක එක තරාතිරම් වල අය හිටියා අපි හැමදාම එහෙම දුරකථන ඇමතුම් ආවහම ඒවා විශ්ලේෂණය කරලා බලනවා විශ්ලේෂණය කරලා බැලුවාම තේරිච්ච දේ තමයි කතා කරපු හැම පිරිමි කෙනෙක්ගෙම වගේ ඒගොල්ලෝ විවාහ වෙලා නැති අය තමයි ගොඩක් කතා කරේ පිරිමි අය කාන්තාව කතා කරපු ගොඩාක් අය විවාහ වෙලා ටිකක් කල් ගියපු අය ඉතින් මානසික රෝග හැදෙනකොටත් පිරිමින්ට 10%ක් හැදෙනකොට කාන්තාවන්ට 25%ක් මානසික රෝග හැදීමේ අවදානම වැඩි ඒක නිසා මේ විශේෂයෙන් මම හරියටම දුක් වුණේ මේ ශ්‍රී ලාංකික දරුවෝ පිටරට ඉන්න දරුවෝ මහා ගොඩක් අය කතා කරා මට පුළුවන් වුණා සමහර වෙලාවට දුරකථනයෙන් ඒගොල්ලොන්ව තියාගෙන යන්න මේ හෘද සාක්ෂියට එකඟව කතා කරපු අය දන්නවා සමහර අය අන්තිම මොහොතේ අන්තිම තප්පරේ මට කතා කරා මේ වෙනකොට ඒගොල්ලෝ ආපහු ජීවිතයට ඇවිල්ලා තියෙනවා ඉතින් මට හිතෙනවා බොහෝ දේ කළ හැකිව තිබියදී කිසිවක් කිරීමට නොහැකි මිනිසුන් අතර පුංචි දෙයක් හරි කරන මිනිසු ලොකු දෙයක් කරනවා කියලා මම හැමදාම කියනවා වගේ පුංචි මිනිසු පුංචි තැනක් කරන පුංචි දෙයකින් විශාල ලෝකයේ ස්වરૂපය වෙනස් කරන්න පුළුවන් ඉතින් ගොඩක් අය කරන මම කරන දේවල් වලට හොඳ කියනකොට මම දැක්කා මගේ දෙතුන් දෙනෙක් කියනවා මේ ගෑණි මොනවද කරන්නේ මේ ගෑණි කියන ඒවා කවුද අහන්නේ ටික දෙනෙක් ඉතින් මම සන්තෝෂ වුණේ ඒ වෙන්න හේතුවක් තියෙනවා මුකුත්ම කරන්න නැති අයට අනිත් අය විවේචනය කර කර ඉන්න පුළුවන් ඒකට කමක් නැහැ හැබැයි අනිත් අය මැරෙන දේවල් කරද්දී මිනිසුන්ට මම කරන්නේ මිනිසුන්ගේ ජීවිතයට ආපහු වෙන්න උදව් කරන එක. ඒක උදාහරණ විදිහට මේ ගොඩක් අය දන්නවා කතා කරපු අය කමෙන්ට් කරපු අය කියලා තියෙනවා මේක මට සතියකට කලින් බලන්න තිබුණා නะ. මේක මට මාසෙකට කලින් බලන්න තිබුණා නะ. මේ මොහොතේත් විදේශගත ගැහැණු ළමයි දෙදෙනෙක් අන්තිම තප්පරේ ඒගොල්ලෝ මරණය සඳහා සූදානම් වෙලා අතේ පෙති තියාගෙන තමයි කතා කරන්නේ. ඒ වෙලාවේ මම පාරේ හිටියේ. හැබැයි මං වාහනේ නවත්තලා මේ කොමාරි ඒගොල්ලොන්ව වීඩියෝ එකෙන් කනෙක් කරගෙන මේ වෙනකොට උදේ හවස ගුඩ් මෝර්නින් ගුඩ් නයිට් කියන සත්වයට කතා කරලා මාට බැඳීමක් ඇති කරගෙන කොහොමහරි ඒගොල්ලෝ ආපහු ජීවිතයට අරගෙන ආවා. ඉතින් මම ඕගොල්ලොන්ට කියන්නේ ඩීසි අනිත් අය කරන දේ මුකුත් නොකර ඉන්නකොට විවේචනය කර කර ඉන්න. හැබැයි අන්ධකාරයට සාප කර කර ඉන්න නැතුව එක පහනක් හරි දල්වන කෙනාට උදව් කරන්න. ඒ වගේම ඉලක්කයක් තියෙන කෙනෙක් තමන්ගේ ගමන යනවා මිසක් ඒ ගමන නතර කරන්නේ නැහැ. එහෙම නතර කරන්න බෑ. මේ හිත හයිය මිනිස්සු තමයි එහෙම එන්නේ විවේචන වලට ලක් වුණාට ඕගොල්ලන්ටත් මං කියන්නේ බය වෙන්න එපා. හරි දේ නම් කරන්න ඉස්සරහට යන්න. දැන් අපි අපේ මාතෘකාවට ආපහු වෙමු. පුද්ගලයා ප්‍රජාව හා සමාජය මේ තුන නිසා කොහොමද මේ තුන මේ කාරණා තුන සියදිවි හානි කරගන්න බලපාන්නේ කොහොමද කියන එක මං හිතන්නේ අපි කතා කරොත් හොඳයි මේ කතා කරන්නේ ඉතාම හොඳින් කියවීමක් ලබාගෙන ඒ කියන්නේ ඉගෙනගෙන ඒ සම්බන්ධව කරපු අධ්‍යයනවල පාඩම් මාලා කියවලා තාක්ෂණිකව දැනුමක් ලබාගෙන පුද්ගලයා සම්බන්ධයෙන් අපි ඉස්සලා කතා කරලා බලමු කලින් සියදිවි නසා ගැනීමට තැත් කරලා තියෙනවා නම් එයා කවදාහරි දවසක සියදිවි නසා ගන්න තියෙන පෙළඹවීම වැඩි වෙන්න පුළුවන් වුණ පුද්ගලයා ගැන කතා කරනකොට පළවෙනි හේතුව විදිහට හිතෙන්නේ කලින් සියදිවි නසා කරගෙන නසා ගන්න තැත් කරලා තියෙනවද කියලා පොඩ්ඩක් හොඳට බලන්න ඊළඟට මද්ද්‍රව්‍ය හෝ මත්පෙති වගේ දේවල් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් සියදිවි නසා ගන්න තියෙන පෙළඹවීම වැඩි මොකද එයා පියවිසියෙන් ඈත් වෙලා ඉන්නේ ඔය හෙරොයින් වගේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට අපි කියන්නේ දැන් එක දෙයකින් සතුට ලැබෙන්නේ 20000ක් නම් ඒ දෙයින්ට වඩා 3-4 ගුණයක් සතුටක් తాවකාලිකව
අරවගේ මත්ද්‍රව්‍ය වලට බැහිවිච්ච කෙනෙකුට ලැබෙනවා. ඊතරම් දුක් විඳිනවද කියලා අපි දැක්කනේ කොරෝනා කාලේ මත්ද්‍රව්‍ය නැති වෙච්චයි මට මැරෙන්න දෙන්න මට මැරෙන්න දෙන්න මට මැරෙන්න දෙන්න කියලා තමයි කියන්නේ. එච්චරට ඒගොල්ලෝගේ සිරුරේ ඒකට ඇබ්බැහි වෙලා. ඉතින් දුර්වල පෞරුෂයක් තියෙන අය ඒ විදිය දේවල් වලට ඇබ්බැහි වෙනවා. දුර්වල පෞරු මේ කියන්නේ සමාජ මේ වශයෙන් මේ දෙයක් අර සාධයකදී මොනවා හරි මේ සතුට වෙන අවස්ථාවක් ගැන නෙවෙයි මං කියන්නේ ඇබ්බැහියක් වෙන විදියට මේ ඒවට යොමු වෙන අයට ඊළඟට ඒව නවත්තන්න පුළුවන්. ඇත්තටම ඔබට හොඳ පෞරුෂයක් තියෙනවා නම් ඔබ මේකෙන් මිදෙනවා. මම ඊළඟ දවසේ පෞරුෂාපාද ගැන ඔබත් එක්ක කතා කරනවා. එතකොට දිගටම හිටියොත් ඔබටත් පෞරුෂාබාධයක් තියෙනවා. ඇත්තටම මේක මගේ පෞරුෂය සම්බන්ධ ප්‍රශ්නයක්ද කියලා හොයලා බලන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ගොඩක් කරලා මම කිව්වනේ මානසික රෝග අපිට දැනෙන්නේ නැහැ. අපි දන්නේ අපි වටේ ඉන්න අය තමයි ඒක දන්නේ. ඒක ඉතින් හරිම භයානකයි. ඊළඟ එක තමයි පුද්ගලයා සම්බන්ධයෙන් නම් මුල්‍යමය අහිමිවීම, වගාහානි, වියදම් කළමනාකරණයේ අක්‍රමික තමන් හිතුවා මේ තුන ගැනම කතා කරන්න ඕනි කියලා. මුල්‍යමය අහිමිවීම නම් සමහරවිට අපේ පාලනයෙන් තොරවත් සිද්ධ වෙන ඕන දෙමව්පියෝ දේපල දෙයි කියලා හිතාගෙන ඉන්නවා හම්බ වෙන්නේ. සමහර වෙලාවට හම්බ වෙච්ච දේපල නාස්ති කරපු පුත්තු දුවලා මට ගොඩක් මුණ ගැනම් මේ ගොඩක් ඉන්නවා. ඊළඟට වගාහානි. ඒක නම් ඉතින් අපි එදත් කතා කරන්නේ කෘෂිකාර්මික ආර්ථිකයක ඇතුලේ සියල්ලම වගාවට යට කරාම ඒක අපේක්ෂිත ඵලදාව ලැබුණේ නැති වුණාම මේ යන්න හිතෙනවා. මම වැඩිම කතා කරන්න හිතුවේ මුල්‍ය කළමනාකරණයේ දුෂ්කරතාව ගැන. ඒක නම් පුතේ දුවේ මම තරුණ ඔගලෝ ගැන තමයි කතා කරන්නේ. පඩියක් ඉතුරු කරන්න ඊළඟ මාසේ 25 වෙනිදා වෙනකම් වැටුප ලැබෙනකම් බලන් ඉන්න 25 හරි 10 හරි කවද හරි ඔයගලන්ට පඩි හම්බ වෙනකම් බලන්නකෝ. පඩි දවසට අර ටේලර් මැෂින් ළඟ ඉස්සරහා කොච්චර සෙනඟක් ඉන්නවද කියලා. එතකොට තේරෙනවා මුල්‍ය කළමනාකරණයේ අක්‍රමිකතාවයක් තියෙනවා කියලා. හදිසියකදි ගන්න කීයක් හරි තියාගන්න. එහෙම නැත්නම් Tamanට පුළුවන් ප්‍රමාණයට වියදම් කරන්න. Tamanට බැරි ප්‍රමාණයට වියදම් කරන්න බෑනේ. දැන් මමත් ආසයි සමහර අය කියනවා මේ සාරිය 60,000යි, මේ සාරිය 100,000යි, මේ සාරිය 50,000යි එහෙම කියන. ඉතින් මට එහෙම වියදම් කරන්න බැරි නම් ඔච්චර ලස්සන වුණත් මම ඒක ගන්නෙ නැහැ. තාමත් මට තියෙන්නේ ඉතාලම මේ ප්‍රාථමික විදිහේ දුරකථනය. ඉතින් මම හිතනවා කතා කරන්නයි පින්තූරයක් ගන්නයි ඕන කමට තිබුණොත් ඒක ඇති වියදම් කළමනාකරණේ හැම තිස්සෙම ඉතාලම හොඳින් කරන්න ඕනේ. මොකද මැරෙන්න හිතන එක හේතුවක්, පුද්ගලයාට මැරෙන්න හිතන එක හේතුවක් තමයි වියදම් වල අක්‍රමිකතාව. ඕන තරම් දැකලා තියෙන ණය වෙලා හින්දා මැරුණා. සමහර විට පෞල් පිටින් මැරෙනවා. එක සැරයක් මහියංගනේ මිතා මෑත අතීතයේදී මහියංගනේ අර ඇලට වියානා ඇලට කාර් එක ගිහිල්ලා දරු දෙන්නයි අම්මයි තාත්තයි එක නියුන් දරුවෙක් බේරුණා. නමුත් අම්මයි තාත්තයි එක දරුවෙකුයි මැරුණා. පස්සේ ආරංචි වුණා මේ වියදම් වල ප්‍රශ්නයක් කියලා. ඉතින් ඊළඟට මෙහෙම මිය ගියාම හරි කතා ගොඩක් නිර්මාණය වෙනවානේ. එතකොට ජීවත් වෙන අයට මම අර කිව්වා වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න සිද්ධ වෙනවා. බොරු කතා වැඩි හරියා හිතන දේවල්. මොකද මිනිස්සු කැමති අනිත් අය ගැන කතා කරන්න, අනිත් අයගේ දුර්වලකම් ගැන කතා කරන්න, අනිත් අයට ලැක්ච කරන්න, අපහාස කරන්න. ඉතින් ඒක නිසා ඔබ ආදරය කරන පවුලේ සමාජිකයන්ව ඒ තත්වයට දාන්න එපා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. අපි එතකොට ඒකේ සරල විසඳුමෙන් පටන් අරන් ලොකු විසඳුමකට අපිට යන්න පුළුවන්. එකපාරට මුළු මේ ප්‍රශ්නෙටම විසඳුමක් දෙන්න බෑ. එතකොට නූල් බෝලයක් පැටලිලා වගේනේ. එහෙම නෙමෙයි. අපි පුංචි තැනින් පටන් අරගෙන ලොකු තැනට යන් කොහොම වෙතත් ආපහු ජීවත් වෙන්න ආසහිතෙන්න. ආපහු ජීවත් වෙන්න මේ මම ඔබව ධෛර්යමත් කරනවා. මට ඒක කරන්න පුළුවන්. මට ඒක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. පුද්ගලයා සම්බන්ධයෙන් නිදන්ගත රෝග තිබුණොත් සමහර විට පුද්ගලයන් සියදිවි හානි කරගන්න පෙළඹෙනවා. ඉතින් ඒකත් පුද්ගලයා සම්බන්ධ හේතුවක්. නිදාන්ගත රෝග කිව්වාම සමහරවිට ආබාධිත තත්ත්ව, සමහර වෙලාවට ක්ෂය රෝග වගේ, එහෙම නැත්නම් ඊට වඩා වෙනස් ඔය HIV වගේව හැදුනොත් නිදාන්ගතම හැදෙන රෝග තියෙනවානේ. වකුගඩු දුර්වලතාවන් වගේවට මූණ දෙන්න බැරි වෙනකොට, ධෛර්යයක් නැති වෙනකොට සියදිවි හානි කරගන්න හිතනවා. ඉතින් ඒකත් මම හිතන්නේ දැන් ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉතාම දියුණු තත්ත්වයක තියෙන නිසා ඒ සියදිවි හානි කරගන්න ඕනේ නැහැ. ඒකට බෙහෙත් කරන්න පුළුවන්. රජේ රෝහල් වල තාම ආහාර බෙහෙත් සියලු දේ දෙනවා. ඒක නිසා අපි උත්සාහ කරමු එහෙම වෙලාවක වුණත් තව දවසක් හරි ජීවිතේ අරගෙන යන්න. මේ අතිශය දරුණු පිළිකාවල් වලින් පීඩා විඳින අය තව මාස 3යි, තව දවස් 50යි, තව දවස් 60යි, අවුරුද්දයි කියපු අය මං ජීවත් කරලා තියෙනවා. ඉතින් නම් ගම් කියන්න අවශ්‍ය නැහැ. මේ ඒවා එහෙම මම ජීවත් කරපු අයගේ පවුල් වල අය දන්නවා. අඩු ගානේ මාසයක් දෙකක් ඒගොල්ලොන්ගේ ජීවිතේට
සතුට අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආසාව දල්වලා තියෙනවා. ඉතින් සමහර අය නම් කොහොමටත් දෛවයේ නියමයේ අනුව මිය යනවා. එතකොට ඇත්තට මටත් හිතිලා තියෙනවා ඒගොල්ලෝ අතිශය දරුණු වේදනාවකින් පීඩාවෙන් විඳිනකොට ඒ අවසාන කාලේ ඒගොල්ලුන්ගේ ජීවිතයට සතුට අරගෙන එන්න ලැබුණ එක වාසනාවක් කියලා ඒක මං හිතන්නේ මිලක් නියම කරන්න බැරි පිනක් කියලා. ඒ වගේම පෞල් ඉතිහාසයේ සියදිවි නසා ගැනීමේ සිද්ධි වෙලා තියෙනවා නම් එහිම අය සියදිවි නසා ගන්න පෙළඹෙන්න තියෙන අවස්ථාව වැඩි. මම ඕගොල්ලොන්ගෙන් අහන්නේ මැරෙන්න හිත හදා ගන්න පුළුවන් නම්, ඉච්චර දුෂ්කර දෙයක් කරන්න හිත හදා ගන්න පුළුවන් නම්, ජීවත් වෙන්න හිත හදා ගන්න එක ඊට වඩා පහසුයි. ජීවත් වෙන්න හිත හදා ගන්න එක ඊට වඩා ලේසි. ඔබට තියෙන්නේ ඔබේ දැවෙන ප්‍රශ්නය තව කෙනෙකුට කියන්න. තව කෙනෙකුට කියන්න නැතුව තනියෙන් විඳවන අය තමයි මේ ප්‍රශ්නේ මේ විදිහට සියදි විහානි කරගන්න හදන්නේ. ඒකයි මම කියන්නේ ඔබ වටේ සැරිසරන අයගේ හදිසි වෙනසක් දැක්කොත්, හදිසි එයා හුදෙකලා වෙනවා, හදිසි කල්පනා කර කර ඉන්නවා, හදිසි අඬන්න පටන් ගන්නවා, සියලුම දේවල් ප්‍රතික්ෂේප කරනවා නම් පමා වෙන්න එපා. ඔබේ ඒ පමාව අනිත් කෙනාගේ ජීවිතයේ සදාකාලිකවම නැවතීමේ තිත තියෙන තැනක් වෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතේට ආපහු වෙනස දිහා බලන්න. මම එහෙම සියදිවි හානි කරගන්න තැත් කරපු අයත් එක්ක කතා කරලා තියෙනවා ජීවත් වුණාට පස්සේ. සහ මම කිව්වේ අපි හැම කෙනෙකුට මෙහෙම හිතිලා තියෙනවා. එහෙම එක සිද්ධිවලදී හිතිලා තියෙනවා. ඔබේ සහ මගේ ජීවිතේටත් ඒක පොදුයි. ඒක නිසා මැරෙන්න ඕනේ නැහැ, ජීවත් වෙන්න බලන්න. ඒක තමයි ධෛර්ය සම්පන්නකම, වීරිය සම්පන්නකම සහ ජයග්‍රහණය. ඒක නැවත හැරවීමක් නැහැ. ඊට පස්සේ ඊළඟට මම කිව්වා පුද්ගලයා ඒ වගේම ඊට පස්සේ ප්‍රජාව සම්බන්ධයෙන් කොහොමද මේක බලපාන්නේ කියලා. ප්‍රජාව සම්බන්ධයෙන් නම් ප්‍රජාව කොහොමද මේකට බලපාන්නේ කියන එක අපි ලින්ක් කරන්න හදන්නේ. යුද්ධය හා ආපදා මේ හේතු නිසා සියදිවි හානි කරගන්න හිතෙනවා වැඩි ගොඩක් වෙලාවට. අපි දන්නවා අපේ රටේ අපි යුද්ධකින් අවුරුදු 30ක් තිස්සේ අපි යුද්ධකින් පීඩා විඳපු රටක්. එතකොට ඒ යුද්ධයේදී මේ එක එක වෙනස් වීම් සිදු වුණා, අහිමි වීම් හරියට වුණා. සිංහල අය මැරුණත්, දෙමළ අය මැරුණත්, මුස්ලිම් අය මැරුණත් මැරුණේ මිනිස්සු. එතකොට ඒ අයට සම්බන්ධ දැන් අම්මා කෙනෙක් නම් සිංහල කඳුළු, දෙමළ කඳුළු, මුස්ලිම් කඳුළු කියලා වෙන් කරන්න බෑනේ. අපි හැමෝගෙම කඳුළු එකයි. ඒ ගැහණියකගේ කඳුළු. ඉතින් ඒ වගේම වැන්ද බුවන්ගේ කඳුළු, වැන්ද බුවන්ගේ ප්‍රශ්න. ඒ වෙලාවට වැන්ද බුවන්ගේ ප්‍රශ්න විසඳන්න කවුරු හරි විශේෂයෙන් රාජ්‍ය මට්ටමින් යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. ඒගොල්ලොන්ගේ හුදෙකලා බව සහ ඒගොල්ලොන්ගේ සිත් පීඩා දරා ගන්න අහන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒකට නම් මට ඇත්තටම මං හිතන්නේ වෙනම දැක්මක් තියෙනුනේ. අපිට ඒ දැක්ම තියෙනවා. නමුත් ඉතින් අපි වගේ හුදෙකලා මිනිස්සුන්ට තනියෙන් ඒක කරගෙන යන්න බෑනේ. ඒක නිසා තමයි මම මේ විදිය කතිකාවතක් සමාජමය වශයෙන් ගොඩනගන්න හිතෙන්නේ. අපි ගොඩක් වෙලාවට හැමතැනම දකින්නේ මූණ ලස්සන කරගන්න හිතන අය, කොණ්ඩේ ලස්සන කරගන්න හිතන අය නිසා හදවතින් ඒගොල්ලොන්ගේ තනිකම නැති කරන්න හදන අය නෙමෙයි. ඒක නිසා හදවතින්ම මේ ප්‍රශ්නේ ඇත්තටම හැබැයි ආදරෙන් කරන්න ඕනේ. ජනප්‍රිය වෙන්න හිතාගෙන, සල්ලි ගන්න හිතාගෙන, බලය ගන්න හිතාගෙන මේක කරොත් වැරදි. ඒ අවශ්‍යතා තුනම මට නෑ. මට ජනප්‍රිය වෙන්න ආසත් නෑ, ඕනෙත් නෑ, සල්ලි ගන්න ඕනෙත් නෑ, බලය ලබා ගන්න ඕනෙත් නෑ. ඊළඟට දෙවනි හේතුව විදියට සංස්කෘතික වෙනස්කීම් සලකන්න පුළුවන්. මේක මම ගොඩක් වෙලාවට දකිනවා. ආදරය කරන කාලේ අපි හැදුණු වැඩුණු සංස්කෘතිය වෙනස් කියලා අපිට තේරෙන්නේ නෑ. වෙන කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තා එයා වෙන ආගමක වුණත් කමක් නෑ, එයා වෙන ජාතියක වුණත් කමක් නෑ, එහෙම කියලා විවාහ වෙනවා. හැබැයි විවාහ වෙලා ටික කාලයක් ඇද්දී මේ සංස්කෘතික දෙක අතර ගැටුමක් ඇති වෙනවා. මට මුණ ගැහුණා ඉතාම ළඟදී මහියංගණී පැත්තේ පිරිමිලාමේ කොළඹ ප්‍රධාන පාසලක ගැහැණු ළමයෙක් එක්ක විවාහ වෙනවා. ඒත් ලොකු සංස්කෘතික ඝට්ටනයක් තියෙනවා. අවුරුදු 5ක් 6ක් යනකොට දෙන්නටම ජීවිතේ එපා වෙනවා. දෙන්නම එකතු වෙලා සියදිවි නසා ගන්න හදනවා. ඉතින් මේක තමයි මම නම් සංස්කෘතික වෙනස් වීමකට දැක්ක හොඳම උදාහරණ. ඒ වගේ අය ගොඩක් මං මුණ ගැහෙන්න එනවා. ඒක නිසා මම ඔබට කියන්නේ මේ ප්‍රජාවගේ ඇති වෙන බලපෑමක් තමයි මේ සංස්කෘතික වෙනස් වීම සහ ඊළඟට තමයි වෙනස් කොට සලකනවා. ඒක හරිම දුකයි. මේ එයාගේ කුලය හොඳ නෑ, එයාගේ ජාතිය හොඳ නෑ, එයාගේ ආගම හොඳ නෑ, එයා ලස්සන නෑ, එයාගේ පාට කළුයි, හම කළුයි කියලා මැරෙන්න ගිහපොයත් මගේ ළඟට නැති මං ඒගොල්ලන්ට කියලා තියෙනවා. හම කියන්නේ මම නෙමෙයි කියලා. ඉතින් අපි කොහොමද අපි වයසට යන එක නවත්තන්නේ? එම් වයසට යන එක නවත්තන්න බෑ. ඒක තමයි ස්වභාව ධර්මයේ උරුමේ. අලුතෙන් අලුත් අය එනවා. ඒකට මූණ දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අල්ලලා බැඳ ගන්න හදනකොට තමයි මේ සේරම. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හදුවාම මෙහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඊළඟ එක තමයි හුදෙකලා. ඒක තමයි මිනිසුන්ට දරන්නම බැරි. සමාජ හුදෙකලාව කියන එක ඉතාම වෙහෙසකරයි. මට කවුරුත් නැහැ නේ.
මං තනියෙන්නේ මට ආදරය කරන්න කෙනෙක් නැහැනේ මෙහෙම තමයි මට කතා කරන හැමෝම කියන්නේ ඉතින් අපි හැමෝම තනියෙන් තමයි හැමතිස්සෙම පිරිවරක් එක්ක ඉන්න බෑ ඒ වගේම පිරිවරක් එක්ක ඉඳලා හුදෙකලා වෙලා බලන්න හරි සතුටක් තියෙනවා හුදෙකලාව නරක නෑ එමේ හුදෙකලාව අපි හිතටනේ දැනෙන්නේ ඉතින් ඒ වෙලාවට පොතක් කියවන්න සින්දු අහන්න කැමති නාට්‍යයක් බලන්න මුකුත්ම කරන්න බැරි නම් ඕගොල්ලන්ට එළියේ පරිසරය ලස්සන බලන්න පුළුවන් අපිට හරි ලස්සන ස්වභාවික පරිසරයක් තියෙනවා ඒක බලන්න පුළුවන් ඉතින් හුදෙකලාවත් මේ ප්‍රජාව කරන වැරද්දක් එයා කවුරු හරි කෙනෙක්ව එහෙම හුදෙකලා කරන්න උත්සාහ කරන්න එපා දැන් සමහර කාර්යාලවල ඉන්නවා පස් දිනක් ඉන්නවා නම් හතර දිනක් එකට කෑම කනවා එක්කෙනෙක්ව කොන් කරනවා ඒතකොට යාට හුදෙකලා බව දැනෙන්න පුළුවන් රහස් කතා කරනවා අරයා හිතනවා මට තමයි මේක කියන්නේ මොකද මං කිව්වා සියදි විහානි කරගන්න හිතෙන කෙනෙකුට මානසික විෂාදීය තත්වයක් තියෙන්නත් පුළුවන් කියලා ඊළඟ හේතුව තමයි අපයෝජනීය ශාරීරික මානසික ඒ වගේම කායික ලිංගික අපයෝජනයත් මේ අතරතුර මං ගන්නවා ශාරීරික මානසික සහ ලිංගික අපයෝජනීය ඉතින් මේකත් මේ සියදි විහානි කරගන්න හිතෙන ක්‍රමයක් විශේෂයෙන් මේක කියන්න ඕනේ තරුණ ගැහැණු දරුවෝ සමාජ මාධ්‍ය පාවිච්චි කරනකොට ආදරය කරන කාලේ ඒගොල්ලන්ට මේකේ වෙනස තේරෙන්නේ නැහැ. එහිම අය මගේ ළඟට ගෙනාවා. මං හෙදියක් ඇත්තටම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබනවා පෞද්ගලික ආයතනික මොකක් හරි කරනවා. එයා මේ නාන කාමරයට ගිහින් සියදි විහානි කරගන්න සැත් කරාම දොර හැරගන්නත් බැරි වුණා. ඒක නිසා මට එන්න කියන්න කියපු නිසා කොහොම හරි මං ඒ පවුලේ අය කවුරු හරි කෙනෙක් මාව සම්බන්ධ කරගෙන අපි ගියා යනකොට ඉතා පහසුවෙන් වචන වලින් තමයි කියලා දුර අරගත්තේ හේතුව ඇය සමාජ මාධ්‍ය ජාල හරහා ඇගේ පෙම්වතත් එක්ක කතා කරනකොට ඔහු කියලා තියෙනවා මට ඔබේ උඩ ඇඳුම ගලවලා පෙන්වන්න. කොහොම හරි මෙයා ඇඳුම් ගලවලා පෙන්වනවා. එක නිකන් ඉස්සලියා මූණ පෙන්වෙන්නේ නැහැ පිරිමිලා කන ඉතින් වෙන කෙනෙක්ගේද කොහොමද දන්නේ වා මූණක් පෙන්වන්න. අනේ මේ ගෑණි ළමයා මූණක් පෙන්වනවා. ඊට පස්සේ මොකද උනේ මේ පිරිමි ළමයායි ගෑණි ළමයා අතර තිබුණු සම්බන්ධතාවය ටික කාලයකදී බිඳිලා ගියා. පිරිමි ළමයා මේ ඡායාරූප තමන්ගේ විකෘති ආශාවන් තියෙන යහළුවන්ට පෙන්නවා මුදල් ගත්තා. ඒ යාළුවෝ කිව්වා අපිට මෙයාව ගෙනත් දෙන්න. තුන්වෙනි කෙනා ළඟටත් මේ ගෑණි ළමයාව අරගෙන ගියා බය කරලා. ඒත් හතරවෙනි එකේදී ඇයට මේක කරන්න පුළුවන් කමක් නැහැ. දෙමව්පියන්ට කියන්න පුළුවන් කමකුත් නැහැ. ඇය සියදිවි නසා ගන්න උත්සාහ කරා. ඉතින් ඒක නිසා මේ මං ගිය සැරේ වීඩියෝ එකේ කිව්වා මේක හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ පරිස්සමෙන් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේක පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි මේ වැරද්ද තියෙන්නේ කියලා. ලිංගිකව අපයෝජනය කරන එකත් එහෙමයි. ලිංගිකව අපයෝජනය කරන එක සමහර දරුවෝ කියන්නේ නැහැ. මේක බලන අම්මලා තාත්තලාට මම කියන්නේ ඔගලුන්ගේ පුංචි දරුවෝ මොනවා හරි දෙයකට යන්න ප්‍රතික්ෂේප කරනවා නම් ඇයි කියලා ඒක හොයලා බලන්න. මගේ ළඟට ඒත් ගෙනාව ගණන් පන්තියට යන්න බෑ කියන ගැල්ලක්. ඒක ගෙදරට ගෙනල්ලායි ගුරුවරයෙක් උගන්වන්නේ. උගන්වන්නේ උසස් පෙළ කරන ළමයි කියලා කිව්වා. ඉතින් ඒ ළමයා බෑ කියනවා. අම්මා රණ්ඩු වෙනවා. තාත්තා ගහනවා. කවුරුවත් ළමයාගේ ප්‍රශ්නය හැවෙන්නේ නැහැ. අවුරුදු 11ක දැරියක් ඇය. බලනකොට අර ගුරුවරයා මේසේ යටින් අත් දාලා ඒ ගෑනු ළමයාට ලිංගික අපයෝජනයක් ශාරීරික අතපත ගෑමක් කරනවා. ගෑන ළමයා මේකට කැමති නැහැ. නමුත් මේක කාටවත් කියන්න බෑ. යා පුංචි දරුවන්ගේ ආයුධ පෙට්ටිය ආයුධ අඩුයි. දරුවෝ ඒක කියන්නේ නැහැ. ඒක නිසා ඒ ගැනත් හොඳට හිතලා බලන්න. ළමයා දෙයක් ප්‍රතික්ෂේප කරනවා නම් අම්මලා අහන්න. අම්මනේ හොඳ මෙයාලෝ. ඇයි පුතේ ඔයා මෙහෙම කරන්නේ? ඇයි පුතාට මේක වෙලා තියෙන්නේ? කවදා හරි දවසක දරුවෝ අපි හරියට කියන දේ තේරුම් ගන්න නැතුව අපිව හැතෑරලා යන්න පුළුවන්. අපිට වෙනස්කමක් කරන්න පුළුවන්. අපිට බනින්න පුළුවන්. හැබැයි ඔබ හරි දේ නම් කරන්නේ බය වෙන්න එපා. පුතේ මේක කරන්න එපා කියලා ආදරෙන් කියලා දෙන්න. පුතේ වාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මොකද දරුවාට ඉන්න හොඳම යාළුවෝ දෙමව්පියෝ දෙන්න. එයා ඒගොල්ලොත් පිළිගන්නේ නැත්තම් එයා කාටද මේක කියන්නේ? එයාට කියන්න කෙනෙක් නැහැ. ශිෂ්‍යත්ව පන්ති ළමයෙකුත් මට මුණ ගැහුණා සියදි විහානි කරගන්න හිතනවා නේද? එහෙම ඒ වචන වලින් කිව්වේ නැහැ. ඇන්ටි මට මැරෙන්න හිතෙනවා. මංගා මොනවා වෙලාද මැරෙන්න හිතෙන්නේ. කෝච්චියට මැරෙනු ප්‍රශ්නේ හරකේ කවුලා කෝච්චිය මේ කෝච්චියක මම දැකලා තියෙනවා. කෑලි විසිනවා. මොකක් අපොයියෝ. කෑලි විසිනවා හොයන්න බෑ. කූඩේක තමයි කෑලි දාගෙන ඉන්නේ. මං එයාව බය කරගත්තේ එහෙම. ඊට පස්සේ කො ඇන්ටි ගේ පිටිපස්සේ තියෙන ලිඳා බැඳලා නැහැ. නිකන් ජරා ලිඳා. හැබැයි ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. මං ඒකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? එකපාර මැරෙන්නේ නැද්ද? මොකක් අපෝ නැහැ. ලිඳට වැටුනහම ඉස් ගෙඩියුන හය අස්සෙන් යනවා. සෙවල උඩට යනවා කටට කැම් කටට අර සෙවල එනවා ඒ පුංචි ළමෙක්නේ එතකොට තමයි යා කට ඇද කර කර අප්පෝ ඇත්ත දේන එකත් අප්සෙට් නේ මම කොහොම එකත් අප්සෙට් ඒක මොකද කරන්නේ මේතර ක්‍රමයක්ම නැද්ද මැරෙන්න මම ඇයි ඔයාට මැරෙන්න ඕනේ දැන් මේ ශිෂ්‍යත්ව ප්‍රතිපලෙන්නේ නැහැ මැරෙන්න ඕනේ නැහැ අපි ඉස්සර ශිෂ්‍යත්ව ප්‍රතිපලේ බලමු
බලලා ඉවර වෙලා අපි බලමු මැරෙන්න ලේසි ක්‍රමයක් තියෙනවද කියලා. මොකද මේ වෙලාවේ යාව මට බොන් කරගන්න තිබුණ හොඳම ක්‍රමය ඒක තමයි. දැන් යාගොඩ ලොකු ළමයි දැන් මං හිතනවා 7 හරි 8 හරි වගේ වෙන්න ඇති. සමාජයෙන් යාට දැනෙනවනේ පුද්ගලයන් යාට කියන දේවල් මැරෙන්න මැරෙන්න තමයි යාට වෙන්නේ ඈ. ෆේල් වුණොත් කියලා කියන නිසා යා හිතුවා මේක තමයි හරි විසඳුම කියලා. ඊළඟ එක තමයි ප්‍රචණ්ඩත්වය. මේක නම් ගොඩාක් වෙලාවට මම දකින්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. මහත්තුරු ගොඩාක් ඉන්නවා අපි කාන්තාව ශාරීරිකව එච්චර හයිය නෑ සිව්මැලි. ඉතින් හයියෙන් පාරක් ගැහුවොත් අපිට ඉවසන්න බෑ. මන් දන්නේ ඒක මන්නම් ගුටි කාලා නෑ. ඒක නිසා රිදෙනවා ඇති. මොකද එන අය පෙන්නන දේවල් මට පේනවා. බොහොම කලාතුරකින් මට හම්බ වෙනවා කාන්තාවන්ගෙන් ගුටි කන මහත්තුරු කියන මේ. මොකද මං අහන ඔය තුවාලේ මොකද මට උදේ කීතලින් ගැව්වා මැඩම් කියලා එහෙම කියන අයත් ඉන්නවා. එයා එකෙන් දරා ගන්නවා. දරාගෙන බෑ ගුටි කාලා බැරි තැන එනවා. ඒක එහෙම එකකුත් බොහොම කලාතුරකින්. ඒ කියන්නේ ප්‍රමාණාත්මකව හරි අඩුයි. නමුත් කාන්තාවන් උත් ඉන්නවා එහෙම පිළිමින්ටත් ගන්න. සමහරට මානසික රෝග තත්ත්වයක් ඉඳන් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රචණ්ඩත්වය නිසාත් මිනිස්සු සියදිවි හානි කරගන්නවා. සමහර වෙලාවට ඔය ෆිනෑන්ස් කම්පැනි වලින් වාහන අරගත්තා ඒව උස්සගෙන යයි කියලා බයට කරගන්න දෙයක් නැතුව සියදිවි හානි කරගන්නවා. පහුගිය දවස්වල ලොකු ප්‍රශ්නයක් වුණානේ සීස් කරන අය ගහලා කෙනෙක්ව මැරුවේ. ඒකත් ඇත්තට හොඳ නෑ. මිනිහෙක් මරන්නේ ඇයි සල්ලි වලට? ඒක කරන්න එපා. ඒක කොයි තරම් මේ ගෝත්‍රික ග්‍රාම්‍ය වනචාරී දෙයක්ද කියලා හිතනවනේ නේද? ඒක ප්‍රවෘත්ති බලනකොට හිතෙනවා අයියෝ අපි කොහොම රටකද ජීවත් වෙන්නේ කියලා. සල්ලි උඩම හැමදේම තීරණය කරන මිනිස්සු. ඒක නිසා මේක මේ කරන්න එපා. තව කෙනෙක්ව මරන්න ඔබේ අත ඔසවන්නේ කොහොමද? දැන් අපි සමාජ උදකලාව ගැන කතා කරනකොට ඊළඟක තමයි සම්බදතා බිඳ වැටි. ගොඩාක් අය මගේ ළඟට එන්නේ සබදතා බිඳ වැටීම නිසා සියදිවි හානි කරගන්න හිතනවා කියලා. මහත්ය දාලා ගියා නෝන දාලා ගියා කමක් නැහැ. අතහැරලා යන අයට යන්න දෙන්න. ඔබේ ලෝකය ඔබ හොයාගන්න. ඔබ ඔබේ ජීවිතය අතාරින්න එපා. සබදතා බිඳ වැටීම ගැන කතා කරද්දී විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තමයි විවාහයෙන් පස්සේ කාන්තාවන්ට මේ 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 බිඳ වැටීම් දරා ගන්න හරි අමාරුයි. ඇත්තටම ඒක අමාරුයි තමයි. දික්කසාදයක් කියන්නේ මානසිකව මරණයක් තරම් කෙනෙකුගේ අහිමිවීමක්. දරන්න බෑ. මරණයකට වඩා බරපතල මරණයකදී නම් වටේ පිටේ මිනිස්සු දන්නවනේ මැරිලා කියලා. දාලා ගියා මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බෑනේ මහත්යකෝ. දාලා ගියා. ඇයි? එතකොට මිනිස්සු කතාවේ කියලා හිතනවා අපි කොච්චර නිවැරදි වුණත් කාන්තාව හිතනවා නෑ මේ මගේ වැරද්දක් කියලා හිතනවා ඇති කියලා. පිරිමියාගේ පැත්තෙනුත් හිතනවා මං කොච්චර නිවැරදි වුණත් අනිත් පාර්ශවයේ හිතනවා ඇති නැහැ මගේ වැරද්දක් ඇති අනිත් පාර්ශවය කියන්නේ වටේ ඉන්න. ඔය හිටියට ඔය ගෑනිත් මෙහිමයි. ඔය හිටියට ඔය මිනිහා මෙහිමයි. මං කිව්වානේ ලංකාවේ මිනිස්සු අනිත් අය ගැන කතා කරන්න හරි කැමති. අනිත් අයට ඕනි විදිහට එහෙම ජීවත් වෙන්න එපා. අනිත් අය ඔබව නිර්මාණය කරන්න හදනවා නම් ඔබ වෙන්නේ නැහනේ. අනිත් අයගේ මෝල්ඩිකේ දාලා හදනවා නම් මටත් සමහර කියන අය ඉන්නවා. ඔයාවම කතා කරන්න එපා. මගේ අයියා කැමති නැහැ, අක්කා කැමති නැහැ, මගේ වටේ ඉන්න අය කැමති නැහැ. ඔයාවම කතා කරන්න එපා. මේ අපේ ගුරුවරු කියන අපේ මගේ ගුරුවරයෙක් කියන ඔයා මේ කියන එක වැරදි. ඔයාවම කතා කරන්න එපා. එතකොට මම නෙමෙයි. මම මේ රටාවෙන් කතා කරලා තමයි ඔයගොල්ලෝගේ හිත බැඳගන්නේ. මට අයිති ශෛලිය. මගේ ශෛලිය නැති වෙච්ච තැන මට මම අහිමි වුණාම මං කොහොමද මගේ පණිවිඩය අනිත් කෙනාට කියන්නේ? ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ සම්බදතා බිඳ වැටීමත් මට ආදරේ නැති නිසා අනිත් කෙනාගෙන් මං ජීවිතේ බලාපොරොත්තු වෙන නිසා තමයි ගොඩක් මැරෙන්න හදන්නේ. එහෙම එපා. ගියාට කමක් නෑ. යන්න අරින්න. හා ඔබ යන්න. මම මගේ ගමනේ යන්නම්. අපි දෙගොල්ලොන්ටම පාරවල් හැදිලා තියෙනවා. අපි දෙගොල්ලොන්ටම පාර එලිපෙහෙලි කරගෙන යන්න වෙනවා. සමහරවිට ඒ සම්බදතා නැවතත් ශක්තිමත් වෙනවා. මං කලින් සැරෙත් කිව්වේ ඔබ බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබට ඒ දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි බලහත්කාරයෙන් ගන්න ගියොත් ඔබට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැනත් හිතලා බලන්න. ඊට පස්සේ අපි කිව්වා පුද්ගලයා, ප්‍රජාව හා සමාජය ගැන තමයි අද කතා කරන්න කියලා. මේක දිගු මාතෘකාවක් අනේ. එක දිගට ගොඩක් කියන්න වෙලා නැහැ. උගලන්ටත් මාව එපා වෙන නිසා මං හිතුවා පොඩ්ඩ කතා කරනවා කියලා. අපි ටික ටික කතා කරමු. ඊළඟ එක තමයි මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි සෞඛ්‍ය සේවා වලට ළඟා වෙන්න තියෙන දුෂ්කරතා. ක්ලිනික් යනවා නම් උදේ ගිහින් හැන්දෑ වෙනකන් ක්ලිනික් එකේ ඉන්න ඕනේ. සතිය දවස්වල යන්න ඕනේ. සමාජලාට ඒවෑ ඉන්න අයගේ බැනුම් අහන්න ඕනේ. ඒ කියන්නේ අපි සමාජ තත්ත්වයක් තියෙන කෙනෙක් නම් ගිහිල්ලා සමාජලාට ඇටෙන්ඩන් ළඟින් එතකොට වැඩ කරන සුළු සේවකයන්ගේ පොලිමිට යන්න ආරම්භ කරන්න මෙහෙම කරන්න සමදන්නේ නැද්ද? ඔහොම කෑ ගහන තැන තියෙනවා. සිදිවි හානි කරගන්න හිතලා එහෙම කියපු කෙනෙකුට ඒගොල්ලොත් එහෙම කෑ ගහනකොට අපෝ ඉන්න හිතෙන්නේ නැහනේ. අවශ්‍ය සාධක සුලඹයි. වල්නාශක තියෙනවා. රේල් පාරක් ගේ ළඟ තියෙනවා. බොන්න පෙතිත් උන්නක් තියෙනවා. ලණුත් තියෙනවා. එල්ල ගන්නත් ක්‍රමයක් තියෙනවා. ඉතින් එතකොට ඒ අවශ්‍ය සාධක සුලඹ වෙච්ච සාධක
අඩු කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ මර ගොඩාක් අර කෘමිනාශක බොන් බීලා සියදිවි හානි කර ගන්නකොට ලංකාවේම රජයේ තීරණයක් අරගෙන වල් නාශක දියර වෙනුවට කැට හැදුවා. ඇයි දන්නවද? කැට හැදුවේ බොන්න පුළුවන් වුණාට වහ කණ්ඩ අමාරුයිනේ. කණ්ඩ අමාරුයි. ඒ සමහර ඈත පළාතවල නියඟලා, ඒ කියන්නේ අල වර්ග, විෂ වර්ග, විෂ සහිත ද්‍රව්‍ය නම් කියන බය අම්මෝ ඒව කනවා. කාලා ඒ ක්‍රමයේ අත්හදා බලනවා. ඒ වගේම මේ තව සමහර දේවල් තියෙනවා මේ කෝච්චි පාර ළඟයි, මුහුද ළඟයි. හැබැයි මෙතනදි මට තව දෙයක් කියන්න තියෙනවා. කෝච්චි පාර ළඟ වුණාට ලංකාව ගැන නම් මට පොඩි සතුටක් තියෙනවා. දැන් කෝච්චි වෙලාවට එන්නේ නැහනේ. කෝච්චි වෙලාවට එන්නේ නැති හින්දා මට එහෙම හැය හම්බෙලා තියෙනවා. කෝච්චි එන්නේ නැති හින්දා මැරෙන්න පණින්න හිතාගෙන යන කෙනා පණින්න යනකොට කෝච්චිය නැහැ. එන්නේ කීයද කියලා ඒ කෝච්චිය නැහැ. එතකොට මෙයා කරන්නේ ටිකක් ඇවිදගෙන යනවා. ඔන්න ඇවිදිනකොට මරණ චේතනාව, මරණාශය වෙනුවට ජීවනාශය එනවා. හිමයමට මුණ ගැහිලා තියෙනවා. හොඳ වෙලාවට ලංකාවේ කෝච්චි පරක්කු නැති. ඕගොල්ලෝ කොච්චර කෝච්චි වලට පරක්කු වෙනකොට බෑන්නා. මට සමාලලට හිතෙනවා ලංකාවේ කෝච්චි පරක්කු ලැන එක හොඳයි කියලා. ඉතින් එහෙම දේවලුත් වෙනවා. කෝච්චියට මේ අවශ්‍ය සාධක සුලභ නිසා මිනිස්සු සියදිවි හානි කරගන්න හදනවා. ඒක නිසා අපි මේ සුලභ සාධක පරිස්සමෙන් වෙන තැන්වල අරන් තියන්න ඕනේ. කෝච්චි පාර ගලවල වෙන තැනක තියන්න නෙමෙයි. නමුත් එයාගේ චර්යාව නිරීක්ෂණය කරන්න ළඟමයට පුළුවන් කියලා මම කිව්වනේ නේද? ඊළඟ කාරණේ තමයි වගකීමෙන් තොර වාර්තාකරණය. ඒකනම් කතා කරන්න ඕනේ දෙයක්. සියදිවි හානි කරගන්න ගියාම එහෙම නැත්තම් සියදිවි හානි කරගත් එක ගැන කරන වාර්තාකරණය වගේම සමහර සිද්ධි අපි වාර්තා කරන විදිහම හරි අප්‍රසන්නයි. මේ රූමත් ගැහැල් ගැහැණු ළමයාට අතවර කරලා කියලා නම්යි ගමයි ඔක්කොම එක දානවා. ඒකත් මම දකින ඔය කොළඹ ප්‍රධාන පෙළේ අධික වෙන දෙයක් වාර්තා කරන විදියට විදියට වඩා ඈත ගම්වල දෙයක් වාර්තා කරන විදිය ලොකු වෙනසක් තියෙනවා. ඒවයි නම් ගම් ඔක්කොම දානවා. බලය සහ ධනිය තියෙන තැන්වල නම් දාන්නේ නැහැ. වගකීමෙන් තොර වාර්තාකරණයත් ඇත්තටම සමාජ ප්‍රශ්නයක්. ඒක ගැන නම් මෙහෙම පොඩ්ඩක් කතා කරලා බෑ. ඒක ගොඩක් කතා කරන්න ඕනේ. ඒකට ඊළඟ දවස් මම ඕගොල්ලොන්ව මුණ ගැහෙන්නම්. වාර්තා කරන ක්‍රමය, වාර්තා කරන පිළිවෙලත් එක්කම කතා කරන්න. හැබැයි ඒ වගේම මට පුංචි දෙයක් කියන්න තියෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ සමහර අය ඕගොල්ලොන්ගේ පුද්ගලික ප්‍රශ්න මම දකිනවා මගේ පේජ් එකේ දානවා. මට මහත්තයා ගහනවා, මට ජීවිතේ පා වෙලා, මම ඉන්නේ ආවල් තැන, මට මංගලා මගේ ළමයි 3 දෙනෙක් ඉන්නවා, මට මහත්තයාත් එක්ක සම්බන්ධයක් නැහැ, මගේ නෝනා වෙන කෙනෙක් එක්ක කියලා. අනේ කරුණා කරලා ඔගොල්ලෝගේ අනන්‍යතාවයේ හෙළි වෙන වගකීමෙන් තොර වාර්තාකරණයක් ඔගොල්ලෝ කරන්න එපා. ඒක මට නෙමෙයි ඔගොල්ලන්ට හොඳ නෑ. ඔගොල්ලෝ ගේ තියෙන තැන හිටන් දානවා සමහර අය. අපි ගොඩක් ලට අයින් කරනවා. නමුත් ඒ විදිය කළා ඔබ අනාරක්ෂිත වෙන්න එපා. ඔබට මම පුද්ගලිකව කතා කරන්න, මාට පුද්ගලිකව කතා කරන්න පුළුවන් ක්‍රමයක් මම ඔබට දෙන්න. ඒ හරහා ඔබට මාව මුණ ගැහෙන්න පුළුවන්. මැරෙන්නම හිතනවා නම් එහෙම නැතුව දැන් ඊයේද කොහෙද මට කෙනෙක් කතා කරලා මට මගේ පුතා කිරි බොන්නේ නැහැ, මට එපා වෙලා. ඒ වගේ පුංචි සරල දේවල් වලට, සිල්ලර දේවල් වලට මට කතා කරන්න එපා. ඔබේයි මගේ දෙන්නගෙම කාලේ අපරාදේ. ආයේ දවසක මුණ ගැහෙන්න සියදිවි හානි කරගන්න හිතිලා තිබුණා නම්, හිතුවා නම්, තත් කරා නම්, රැඳිලා ඉන්න, ජීවිතේට සතුට අරගෙන ඉන්න මං ආපහු ඔබේ නිවසට ගොඩ වදිනවා.